බොහෝ ප්‍රදේශවලට ඇදහැලින අධික වර්ෂාව මැදේ අවසන් දිනේ වන අද දිනේ පිළිකත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සිය නාම යෝජනා බාර දුන්නා. නාම යෝජනා බාර ගැනීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්වල තේරීම් බාර නිලධාරීන් විශේෂ වැඩපිළිවෙලක් යොදා තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සඳහා ජාතික ජන බලවේගයේ නාම යෝජනා බාර තීම සිදු කෙරුණේ එහි කණ්ඩායම් නායක අග්‍රාමාත්‍ය ආචාර්ය හරණී අමරසූරිය ඇතුළු පක්ෂයේ නියෝජිතින්ගේ සහභාගිත්වයෙන්. අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි සෑම දිස්ත්‍රික්කයකින්ම ජාතික ජන බලවේගය ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පොරොන්දු වෙච්ච විදියට පාර්ලිමේන්තුවට අලුත් මුහුණුවරක් දෙන්න පුළුවන්. ඒ අවශ්‍ය අත්දැකීම් තියෙන කැපවීම තියෙන මේ රටේ ඉන්න සියලුම ජනතාවට නියෝජනයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි කියලා තියෙනවා හොරුන් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. මේ රටේ ජනතාව රවට්ටපු අයත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ. කාන්තා නියෝජනය ඉතාමත්ම හොඳයි. කොළඹින්ම ඉන්නවා අපිට 5 දෙනෙක්. සෑම දිස්ත්‍රික්කයකම අපි කාන්තා නියෝජනයක් ඉදිරිපත් කරලා තියෙනවා. මට හොඳටම විශ්වාසයි මේ පාර පාර්ලිමේන්තුවේ අපි වාර්තාවක් තියෙනවා. මෙතෙක් කල් ඉහළම කාන්තා නියෝජනය ලැබෙන පාර්ලිමේන්තුව ඊළඟ පාර්ලිමේන්තුව කියලා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අද පෙරවරුවේම ගම්පා දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නා. එහි කණ්ඩායම් නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ නාම යෝජනා බාර තීම සිදු කෙරුණේ. මේ රටේ ජනතාවට තියෙන මේ ආර්ථික ගැටලුව රටේ ජනතාව ගලව ගන්නද විශ්වවිද්‍යාල නාම කැපවලා මේ මැතිවන්නේට මුහුණ දෙනවා. අපි ආණ්ඩු බලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කියන්නේ ආණ්ඩු බලය ආණ්ඩුව කරන අයට ලබා දෙන්න. හැබැයි ශක්තිමත් විපක්ෂයක් ලබා ගන්න සඳහා අපි බලාපොරොත්තු වෙනවා മന്ത്രി දුර අයක් අපේ පැත්තට ලබා ගන්න. මේ ඉන්න විපක්ෂයේ කණ්ඩායම් අතර ගත්තම විපක්ෂ නායකත්වයක් ගන්න පුළුවන් කණ්ඩායම තමයි අපේ කණ්ඩායම තුල ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොළොන්නර දිස්ත්‍රික්කයේ සඳහා නාම යෝජනා බාර දුන්නේ ජානක නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුතර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාම යෝජනා බාර දුන්නා. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුතර දිස්ත්‍රික්කයට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වජන බලවේගයේ නාම යෝජනා බාර දුන්නා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ගාල්ල දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දුන්නේ හිටපු අමාත්‍යරුන් වන රමේෂ් පතිරණ හා මනුෂ නානායකරන් මහතුරුන්ගේ නායකත්වය යටතේයි. රත්නපුර දිස්ත්‍රික්කයට සිලින්දර ලකුණු යටතේ තරඟ වෙදීම සඳහා හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මියගේ නායකත්වයෙන් නාම යෝජනා බාර දුන්නා. නාම යෝජනා බාර ගැනීම හා මැතිවරණ කටයුතු පිළිබඳ මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යමක් පවත්වමින් කරුණු පැහැදිලි කළා. 12 සිට 1 මාර දක්වා කාලය තුළදී මේ ඉදිරිපත් නාම යෝජනා සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලැබෙනවා. නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට නාම යෝජනා මණ්ඩලයට හැකියාව තිබෙන්නේ 281 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වෙනි වගන්තිය යටතේ සඳහන් කරන ලද කරුණු වලට අනුකූල නොවීම නිසා තමයි නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සිදු කරන ලබන්නේ. අනුව පනතේ 19 වෙනි වගන්තිය අනුව මේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ කටයුතු සිදු කරන ලබනවා. ඒ වගේම තමයි ඉන්පසුව ඒ දිස්ත්‍රික්කයේ නාම යෝජනා බාර දුන් ස්වාධීන කණ්ඩායම් සඳහා සලකුණු ලබා දීම සිදු කරන ලබනවා. කිසිදු අවස්ථාවක නාම යෝජනා බාර ගැනීම පෙර සහ පසු පෙළපාලියාම හෝ රැස්වීම පැවැත්වීම සහ එවැනි එකරාශි වීම සම්පූර්ණ නීති විරෝධී කාරණාවන්